පෙරදිග ධාන්‍යාකාරය මෙන්ම මුතුවැටිය නමින් අතීතයේ ලංකාවට නම් පටබැඳුනා. ඉතින් අපට මැණික් කියූසැනින් රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි මතකයට එන්නේ. රත්නපුරයේ වාසය කරන ජනතාව මැණික් කර්මාන්තයට මෙන්ම කෘෂිකර්මාන්තයටත් උපන් හපන්කම් දක්වන ආකාරය අගනේය. සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වය යටතේ පළාතටම අවශ්‍ය කොම්පෝස්ට් මහා පරිමාණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විවසායකින් දිරිමත් කර ඇති ආකාරය මෙන්ම රටේ මුළු මහත් ජනතාවට වසවිස අවම ආහාර සැපයීම හා විදෙස් වෙළඳපොළ කෘෂි නිෂ්පාදනවලින් ජය ගැනීම සඳහා විවසායකින් පුරුදු පුහුණු කර ඇති ආකාරය මිහිකත දෙන වූ කණ්ඩායමට නෙත ගැටුණු ආකාරයයි මේ. 2015 වසරේ අගභාගයේ ඉඳන් තමයි ගැප් වැඩසටහන මධ්‍යම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ආරම්භ කළා. 2017 තව සක්‍රීයව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක වැඩසටහන් ක්‍රියාත්මක කරේ. ඉතින් මම හිතන්නේ මුලින් 2017 වසරේදී මධ්‍යම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගැප් සහතික කරන වැඩසටහන ආරම්භ කළා. මහවැලිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තුල ගොවිපළ කීපයක් තමයි සහතිකරණයට ලක් කරන්න හැකියාව ලැබුණේ. ඊට පස්සේ මං හිතන්නේ 2018 වසරේදී පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සක්‍රීය දායකත්වයක් දීලා අපි විශේෂ නිලධාරීන් සඳහා යොමු කළා. අපේ ඉලක්කගත වැඩසටහනක් තමයි තිබුණේ. ඒකෙදී 2018 වසරේ අපි ඉලක්කගත කරා ගොවිපළවල් 25ක වගේ ප්‍රමාණයක්. ඒකින් 13ක ප්‍රමාණයක් අපිට සහතිකරණය කරන්න ලැබුණා. විශේෂයෙන් පළතුරු වගාව ඉලක්ක කරගෙන අපේ ගැප් සහතිකය ලබා දීම සඳහා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අපේ මහවැලි අධිකාරියේ කෘෂිකර්මාංශයේ සියලු නිලධාරීන්ගේ කැපවීම මත මේ කටයුත්ත ඉදිරියට කරගෙන අපේ ගොවි ජනතාවට ඉහළම ඉලක්ක තමන්ගේ නිෂ්පාදන සඳහා ඉහළම ඉලක්ක ලබා ගැනීමට විදේශීය වෙළඳපොළට භාණ්ඩ ලබා දීම සඳහා කෘෂි නිෂ්පාදන ලබා දීම සඳහා ඉහළම ඉලක්ක ලබා ගැනීමේ අරමුණ ඇතුව අපි මේ කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. ඒකදී අපේ ඉලක්කය වෙන්නේ දැනට අපි තෝරාගෙන තියෙනවා යම් ගොවි කණ්ඩායමක්. ඒ කණ්ඩායම මුළු කලාපයම කොට්ටාසය ආවරණය වෙන විදිහට අපි තෝරගෙන තියෙනවා. ඒ හරහා අපි ඒ සියලු දෙනාට මේ කොහොමද මේ ක්‍රියාවලිය මේක අලුත් දෙයක්, එතකොට මේකෙදී කොහොමද කරන්න ඕනේ කියන තාක්ෂණික දැනුම, විශේෂයෙන් තාක්ෂණික දැනුම අපිත් මහලි අධිකාරියත් කෘෂි දෙපාර්තමේන්තුවත් එක්ව අපේ තාක්ෂණික දැනුම උන්ට ලබා දෙනවා. පෙරටේ තියෙන සාම්ප්‍රදායික ගොවිතැනෙන් ඔබට ගිහිල්ලා වාණිජ මට්ටමේ සහ ජාත්‍යන්තර වෙළඳපොළට ගැලපෙන ආකාරයේ කෘෂිකාර්මික කටයුත්තක් නියැලෙන්න තමයි මගේ කුඩා කාලේ ඉඳන්ම ආශාවක් තිබ්බේ. මම මුලදී මේක පටන් ගද්දි මට ලොකු බයක් තිබුණා, මේ දේ මට කරගන්න පුළුවන් වේද කියලා. නමුත් මං හිතනවා මං අද ඒක දිනලා තියෙනවා. මේ වෙනකොට මං අස්වැන්න ලබා ගන්න මට්ටමට මේ වගාව කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනින් එහා පැත්තේ මට ආදායමක් සහිතව මේ වගාව තව ඉදිරියට වැඩි දියුණු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මතක් කරනවා අපේ තරුණ පරපුරට, අපේ ලංකාවේ තරුණ අයට කෘෂිකර්මාන්තය කියන්නේ හොඳ දෙයක්. ඒක හරියට කරන්න ඕනි. ඒ ක්‍රමවත් වැඩපිළිවෙලක් එක්ක විශේෂම කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා එහෙම වැඩ කරවොතින් අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න, හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් ක්ෂේත්‍රයක් විදිහට මම දකිනවා. අපේ රටේ වෙළඳපළම ඉලක්ක කරගන්නේ නැතුව පුළුවන් නම් ජාත්‍යන්තර මට්ටමේ වෙළඳපළක් ඉලක්ක කරගෙන වගාවක නියැලෙන්න පුළුවන් නම් ඒක ගොඩාක් සාර්ථක දෙයක් විදිහට මම දකිනවා. ලෝකයේ වෙන රටවල් කාබනික ආහාර නිෂ්පාදනය ගැන කතා කරද්දි, ඒ වගේම යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරලා කෘෂිකාර්මික ආහාර නිෂ්පාදනය කරද්දි අපේ රටත් මෑත කාලේ පටන් ගත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ගැප් ආහාර ගැන, එහෙම නැත්නම් සෞඛ්‍ය ආර්ථික සහ ගුණාත්මක ආහාර ගැන කතාව පටන් ගත්තා. ඒ වගේම මේ නිෂ්පාදන කොහොමද කරන්න කියලා මුළු ශ්‍රී ලංකා පුරාම විශ්ව සිටින අපේ කෘෂිකර්ම ශ්‍රේෂ්ඨ නිලධාරීන් විසින් මේ වැඩසටහන ආරම්භ කළා. එහි එක පියවරක් විදිහට තමයි මේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනක මහත්මයාගේ මේ වගාවේ අඹ වගාව ආරම්භ කරලා
එයාට කෘෂිකම් දෙපාර්තමේන්තුවේ නිර්ණායක ඒවගේම නිර්දේශ ඒවගේ වගාවක් කොහොමද සෞඛ්‍ය ආරක්ෂිත සහ ගුණාත්මකව හදාගෙන යන්න කියන කාරණාව කියලා දීලා යහපත් කෘෂිකාර්ම පිළිවෙත් යටතේ එහෙම නැත්නම් ගුඩ් ඇග්‍රිකල්චර් ප්‍රැක්ටිසස් කියන තේමාව යටතේ මේ වෙළඳපොළට හොඳ ගණේ පළතුරක් කොහොමද නිෂ්පාදනය කරන්න කියන කාර්යය කියලා දෙන්න තමයි අපි මේ අවස්ථාව හදාගත්තේ. මූලික වශයෙන් ගොවිපල තෝරාගෙන ගොවිපල සැලසුම් කිරීමක් තමයි මූලික වශයෙන් කරන්නේ. විධිම අවිධිමත්ව තියෙන ගොවිපලක් විධිමත් භාවයට අරගෙන ඒ සඳහා නිෂ්පාදනය සඳහා යන වියදම අවම කළා. යහපත් ගුණාත්මක හා සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අපගේ කරන ක්‍රියාකාරකම් පිළිවෙල සහ මූලික වශයෙන්ම කරන ක්‍රියාකාරකම් මේ අසවන නිලීමේ සිට සැකසීම දක්වා සහ ඊට කලින්ම බිම් සැකසීමේ සිට අසවන නිලීම දක්වා කරන ක්‍රියාකාරකම් ටිකත් එකතු කරගෙන ඒ ටික විධිමත් විදිහට භාවිත අරගෙන සහතික කරන ක්‍රම විදිහට යන ප්‍රස්ථානයේ මූලික දායකත්වය තමයි දක්වන්නේ. අප ආයතනය කෘෂි ව්‍යාපාර උපදේශකංශය හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරී සමූහය අපි එකතු වෙලා තමයි මේ ගොවිපල් සැකසීම් කටයුතු කරන්නේ. ඉතින් පළමුවෙන් අපි මේ නිර්ණායන් වලට මේ SL gap සහතිකන ක්‍රියාවලියේ ඒ නිර්ණායන් වලට අපේ ගොවිපල් සැකසීම් කටයුතු අපි සිදු කරනවා. එසේ සිදු කරලා අපි ඒ නිම කෙරුවට පස්සේ අපි මූලික වශයෙන් විගණන කටයුත්තක් කරනවා. අභ්‍යන්තර විගණන කටයුත්තක් මේ ගොවිපල් SL gap සහතිකන ක්‍රමයේදයන් වලට සැකසීලාද කියන එක සහවුරු කර ගැනීමට. කාබනික ගොවිපලවල් යන සංකල්පයේ දියත් කිරීමේ වැඩසටහන් දැන් ආරම්භ කළා තියෙනවා. ඉතින් මේ වැඩසටහන යටතේ අපි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් කාබනික පොහොර නිෂ්පාදකයන් සඳහා දිරි ගැන්වීම වශයෙන් කාබනික පොහොර අලෙවි කිරීම සඳහා කවර ලබා දීම ඒ වගේම ලේබලයක් සහිත කවරයක් ලබා දීම වගේ දේවල් කළා ඔවුන් දැනුවත් දිරි ගැන්වීම කරනවා. සාර්ථක වගාවක් ගත්තාම අපිට අමතක කරන්න බැරි දෙයක් තමයි කොම්පෝස්ට් කියන්නේ. ඒ වගේම තමයි වසවිස අවම කරලා වගා කිරීමේදී කාබනික පොහොර භාවිතය ඉතාම වැදගත්. ඉතින් මේ කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම විශේෂයෙන්ම අපේ රටේ අද කාර්ය බහුලතාවය නිසා අපේ මහජනතාවට ටිකක් අපහසු මට්ටමක් වෙලා තියෙනවා. මේ කාර්ය හොඳින් වටහාගත්ත සබරුම් බලත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැල්මල්ල ප්‍රදේශයේ බටලන්ද ග්‍රාමයේ නෙල්මා නමින් කොම්පෝස්ට් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අද අපි අපිට හඳුන්වා දෙන්නේ මේ කොම්පෝස්ට් ව්‍යාපෘතිය මොනවද සිදු කරන්න කියන එක. කාබනික පොහොර නිෂ්පාදනයට මම හුරු වුණේ වෙළඳපළට ගියාම අපිට මිරිස් පැලයක් බටු පැලයක් ඉටව ගන්න අවශ්‍ය පොහොර හැමදෙම තියෙන රසායනික පැත්ත. දැන් මේ වපවානුවේදී එය ශරීරය ඇතුළේ හිතකර නැති නිසා මට මේ තුන වසවිසින් තොර පොහොරක් නිෂ්පාදනය කරන්න ඒ නිසා තමයි මම කාබනික පොහොර හුරු වුණේ. එතනින් මම මුලින්ම රුපියල් 800ක් විතර වේදන් කළා තමයි කිලෝ 36ක් වගේ වැනි ප්‍රමාණයක් හදාගත්තේ මුලින්ම. කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ එයාට අවශ්‍යතාවයක් පැවසුවා. ඉතින් මම කිව්වා එතුමාට මේ අපි කාබනික පොහොර නිෂ්පාදනය වාණිජ මට්ටමකට යන්න පුළුවන්. ඒකින්ද මේක අද කාලේ හැටියට හොඳ ව්‍යාපාරයක් කියලා. ඉතින් එතුමාට අපි පළමුවෙන්ම වංගු අවශ්‍ය අමුද්‍රව්‍ය සූදානම් කරගෙන අපි පුහුණු වැඩසටහනක් කරමු කියලා. ඒ අනුව අපි එතුමාගේ මේ ඉඩමේ අපි ඇවිල්ලා මම ඇවිල්ලා පුහුණු වැඩසටහනක් කරා. එතෙන්දී අපි කිලෝ 1000ක විතර කොම්පෝස්ට් ගොඩක් නිෂ්පාදනය කරා. එතනින් පටන් ගත්ත එක එතුමා එක ඉදිරියට දිගට මරන් ඇවිල්ලා අද වෙනකොට මාසෙකට 7000 9000 ප්‍රමාණයක නිෂ්පාදනයක් ලබා ගන්නවා. ඒ වගේම මේ එතුමාට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලබා දුන්නා 150 සාන ධර්මතහ නොමිලේ අපි ද්‍රව්‍ය ලබා දුන්නා එතුමාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න. මේ සඳහා මට තාක්ෂණික වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශාල උමුද සහාය ලැබෙනවා. එම වගේම පැල්මොල්ල නගරයේ තිබෙන
ගෝජන සේවා මධ්‍යස්ථානයෙන් සහ නීති කළ සේවා මධ්‍යස්ථානය මට හොඳ සහයක් ලැබෙන මේ කටයුතු සඳහා. මට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යම වශයෙන් පළමුවන නගරයේ ප්‍රාදේශ සංවර්ධන බැංකුවේ කළමාරු තුමියත් මාට දැක්වු සහයෝගය මේ මොහොතේ අගය කොට සලකනවා. මේ අපේ තරුණ තරුණයන්ට කියන්න තියෙන්නේ අපේ තරුණේ ගොඩාක් ඇඟවෙන් සීලා මහන්සි වෙන්න කැමති නැහැ. නමුත් යම්කිසි උපරිම කැපවීමකින් අපි කරනවා නම් යම්කිසි අදිෂ්ඨානයකට ඇතුව කරනවා නම් දෙයක් සඵල කරගන්න පුළුවන් කියන එක තමයි අපි කියන්නේ. ඉතින් අපේ අද වැඩසටහන් පිළිබඳව මොනියම්ම ඔබට ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය රත්නපුර කියන ලිපියෙන් ලිවීමෙන් ලබා ගන්න පුළුවන්. තවත් සද්දනකින් මෙවැනිම තාර්ථ ගොවි මහත්තයගේ වතකොත රැගෙන ඔබ හමුවට පැමිණ දෙක් ඔබට සෝදායක සතියක්. සේනා දලබුවා බඩිරිගු වගාවේ යළි හිස ඔසවයි. පාලනය සඳහා මෙම උපදෙස් පිළිපදින්න. නියමිත කන්නේ තුළ බඩිරිගු වගා කරන්න. ඔක්තෝබර් 15 වෙනිදායින් පසු කඩින් කඩ සිදු කරන වගාව පහසුවෙන්ම සේනා දලබු හානියට ලක් විය හැකියි. වගාවේ පළමු මාසය තුළ නිරතුරුවම වගාව පරීක්ෂා කරන්න. බිත්තර හා කීට අවස්ථා විනාශ කරන්න. සියුම් අලු වැලි හෝ පස් උදැසන පිනිවේලීමට පෙර හානිය පවතින ගොබේට දමන්න. සේනා දලබුවන් සිටින ස්ථානවලට කොහොඹ බීජ නිසාරකය යොදන්න. හානියේ පැතිරීමක් තිබේ නම් එම ස්ථානයට පමණක් නිර්දේශිත පලිබෝධනාශක නියමිත මාත්‍රාවෙන් පමණක් යොදන්න. නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් පෙරමෝණ උගුල් භාවිත කරන්න. වැඩිදුර උපදෙස් සඳහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක වූ ක්ෂේත්‍ර නිලධාරි හමුවන්න. නැතහොත් 19:20 කෘෂි උපදේශන සේවාව අවතන්න.